නර්තනයෙන් ඇස් වශී කරන අනුෂා ධම්මයන්ති රංගනයනුත් ප්‍රේක්ෂකයින්ට ආකර්ශණය චරිතයක්. හැමදාම ආදරය ගැන නොකිව්ව අනුෂා ඇගේ ආදර කතාව වගේම අලුත්ම තොරතුරු ගැනත් කතා කරලා තිබුණ පුවත්පතකට. මේ ඇයි පිළිබඳවයි ආදරය හංගන්න බෑන යන ප්‍රශ්නයට ඇයි පිළිතුරු දීලා තිබුණේ මෙහෙමයි. ඔව් දැන් මම පෙම්වතියක්. මේ පෙම්වතිය කවදා විතරද බිරින්දෑ කෙනෙක් වෙන්න යන ප්‍රශ්නයටත් ඇයි පිළිතුරු දුන්නේ මෙහෙමයි ලබන අවුරුද්දේ. ඒ වගේම ඇය ඇගේ පෙම්වතා ගැනත් කියලා තිබුණේ මෙහෙමයි. ව්‍යාපාර ශේෂ්ත්‍රයට සම්බන්ධයි කියලා කියමුකෝ. ඔව් ඔහු ව්‍යාපාරිකයෙක්. ඒ වගේම ඉදිරි සැලසුම් ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. උදාවන ජනවාරි මාසයේ ඉඳන් තමයි වැඩ ටික සැලසුම් කරගෙන යන්න හිතාගෙන ඉන්නේ. මොකද මේ ටිකේ මගේ තියෙන වැඩ ටික කරලා ඉවර කරගන්න තමයි උත්සාහ කරන්නේ. විවාහයෙන් පස්සේ ගෙදරට වෙලා ඉන්න කියන යෝජනාව ඔහු කළේ නැද්ද කියන එක ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. නැහැ, කවදාවත්ම නැහැ. ඔහු මගේ වෘත්තියට ආදරය කරන, ගෞරව කරන කෙනෙක්. ඉතින් මං කැමති විදිහට මගේ වෘත්තිය කරගෙන යන්න කියලා තියෙනවා. මේ හිටියා වගේම මගේ කලා කටයුතු කරගෙන යන්න ඔහු අවසර දීලා තියෙනවා. මොකද ඔහු කලාවට ආදරෙයි. ඔහු දෙමව්පියන්ගේ තෝරා ගැනීමක්ද ඇගේ තෝරා ගැනීමක්ද කියන එක ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. මගේ තෝරා ගැනීම දෙපැත්තෙම දෙමව්පියන්ගේ ආශිර්වාදයේ හිමිවිලා තියෙනවා. දැනටත් ඇගේ ජංගම දුරකථනයට අමතන්නේ ඇගේ අම්මා. ඇය යන තැන පස්සෙන් යන්නේ ඇගේ අම්මා. අනාගතේ මේ කාර්යය ඔහුට භාර වේද කියන එක ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. නැහැ, එහෙම වෙන එකක් නැහැ. අවශ්‍ය හැම වෙලාවෙම එයා මගේ ළඟ ඉදී. නමුත් ඔහුගේ ව්‍යාපාර කටයුතුත් එක්ක ඔහුට මං එක්ක එහෙම දුවන්න වෙලා නැති වෙයි. ඒ නිසා වෙනද වගේම මං අම්මිත් එක්ක ඒ වැඩවලට යාවි. ඒ කියන්නේ දුවෝ දීග දුන්නත් අම්මට ගැළවීමක් නැහැ නේද යන කාරණාව ගැන ඇයි කියලා තිබුණේ මෙහෙමයි. ඒක ඉතින් කොහොමත් එහෙමනේ වෙන්නේ නේද? විවාහයෙන් පස්සේ පදිංචිය වෙනස් වෙනවද කියන කාරණාව ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. පොඩි කාලයකට පදිංචිය වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ වුණාට ඉතින් මේ ගෙදර මගේ නිසා, මට පුරුදු තැන නිසා මෙහෙ ඉඳීවි. එහෙත් ඉඳීවි මං. ඔහුගේ පවුලේ විස්තර ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. එයාට ඉන්නේ මල්ලි කෙනෙක්. ඔහු විවාහකයි. ඉතින් දෙමව්පියෝ වෙනම. එයා වෙනම. එයා විතරයි ඉන්නේ ඉතින් ඒ ගෙදර. ඉතින් එහෙත් මෙහෙත් අපි දෙන්න ඉඳීවි. අනුෂ දමයන්ති මේ වෙද්දි සිනමාවෙන් දුරස් වෙලාද කියන කාරණය ගැන ඇයි කියලා තිබුණේ මෙහෙමයි. නැහැ, මේ දවස්වල ෂූටින් සීතල යුද්ධ ෆිල්ම් එකේ. මේක එකාතකින් අත්හදා බැලීමත්. මේ ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම ග්‍රීන් එකේ තමයි රූගත කරන්නේ. ඒකත් එක්තරා විශේෂත්වයක්. ඉතින් වියදමත් ටිකක් අධිකයි. අමාරු වැඩක්. හැබැයි ලස්සන ෆිල්ම් එකක්. ඒ වගේම නිශාන්ත වීරසිංහගේ අයියායි නංගි චිත්‍රපටයේ රූගත කිරීම ඉවර කළා. ලස්සන ෆිල්ම් එකක්. විදේශ රටවල පවා රූගත කිරීම කළ. තව රජානෝ, ඇලකන්දේ මාක් සහ තවත් චිත්‍රපට හතරක් විතර එන්න තියෙනවා. අනුෂ දමයන්ති රංගපාන පළමුණු වේදිකා නාට්‍ය කවදද වේදිකාවගත වෙන්නේ කියන එක ගැන ඇයි කියලා තිබුණේ මෙහෙමයි. දෙසැම්බර් පළවෙනිදා. ඉස්සෙල්ලින්ම මට වේදිකා නාට්‍ය සඳහා හුඟක් ආරාධනා ලැබුණා. නමුත් මට යන්න වෙලාව තිබුණේ නැහැ. හැබැයි මම අහම්බෙන් වගේ අශෝක සෙනරත් මුදලි මට ආරාධනාවක් කළා වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්න කියලා. ඒ වගේම ඈ රංගපාලතිය චිත්‍රපට ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. මං හිතන්නේ 60කට වැඩිය ෆිල්ම්ස් කළා ප්‍රධාන චරිත. සිනමා සම්මාන හිමි වූ චිත්‍රපටත් ඒ අතර තියෙනවා. හැබැයි ටෙලි නාට්‍ය නම් මං කරලා තියෙන්නේ 10ක් විතර. 10ට අඩු වුණොත් මිසක වැඩි නැතුව ඇති. වේදිකා නාට්‍ය නම් මම මේ පළවෙනි එක. නොවැම්බර් 19 වෙනිදා සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා ෂාන් පෙරේරා කියන දක්ෂ නර්තන අධ්‍යක්ෂකවරයා දැවැන්ත ප්‍රසංගයක් කරනවා. ඒ සඳහා මමත් සම්බන්ධ වෙනවා. කලාකරුවන් සම්බන්ධ වෙන ඉතාමත් දැවැන්ත ප්‍රසංගයක් මේක. හැවුලෝ ග්‍රවුන්ඩ් එකේදී මේක පැවැත්වෙනවා. රිදම් ඔෆ් ස්ටාර්ස් නමින් අපේ රටේ සිටින වක්ගොඩ රෝගීන්ට ආධාර පිණිස තමයි මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ. ඊළඟ අවුරුද්ද සිදුවෙන්න තියෙන ඇගේ සුවිශේෂ කලාතොරතුරු ගැනත් කියලා තිබුණේ මෙහෙමයි. විදේශ සංචාර කීපයකටම සම්බන්ධ වෙන්න සූදානමින් ඉන්නවා. ඒ අරුණකොට ෂූටින්. ඒ වගේම මගේ ජීවිතයේ සුවිශේෂම කටයුත්ත ලබන අවුරුද්දේ මැද වෙද්දි සිදුවෙනවා. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමටද අමතක කරන්න එපා.